මේ පනත මගින් ත්‍රස්තවාදියාව සාමාන්‍ය නීති යටතේ අත්අඩංගුවට ලබන ගනු ලබන පුද්ගලිකුට අයිතිවාසිකම් ලබා දීලා විවිධාංශව මේ පනත මේ පනත් කෙටුම්පත හරහා සාමාන්‍ය නීති යටතේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තොත් ඒ පුද්ගලයාට නැති අයිතිවාසිකම් මේ පනත යට මේ පනත් කෙටුම්පත යටදී ලබා දෙයි. විශේෂයෙන්ම යම්කිසි නිශ්චිත පුද්ගලයෙක් ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තොත් ඒ පුද්ගලයාව ඉදිරිපත් කරන්න ඕන පැය 72ක් ඇතුළත පැය 24ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයෙකුට ඒ වගේම ඒ සැනින්ම මානව හිමිකම් කොමිෂන් සභාවට මේකේ තොරතුරු ලබා දෙන්න ඕන පුද්ගලයා අත්අඩංගුවට ගත්ත කවුද නිලධාරියාගේ නිලය තත්වය හේතු සියල්ලම සහිත ආකෘතියක් මගින් දැනුන්ද. ඒ අනුව මේ ක්‍රයාටත් තිබුණා නම් මේ ත්‍රස්තවාදය පරද්දන්න බෑ. ඊළඟට මේකේ කියනවා ඒ නිලධාරියාට බලය පාවිච්චි කරන්න පුළුවන් පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය සඳහා පමණයි. කියන්නේ තමන් මරන්න ආවොත් වෙඩි තියන්න පුළුවන්. නැත්තම් ඔහු ඊට වඩා බලය පාවිච්චි කරන්න බෑ කියලා මේකේ වගන්තිවල කියලා තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවක ත්‍රස්තවාදී වරක් ගන්නකෝ. මේ සඳහා හදිසි නීතිය පැනවීමටත් සීමා තියෙනවා. හදිසි නීතිය පැනවීමටත් පොලිස්පතිවරයා 85 වෙනි වගන්තිය යටතේ පොලිස්පතිවරයාගේ උපදෙස් මත තමයි ජනාධිපතිවරයා විසින් අනිකුත් සන්නද්ධ හමුදා කැඳවන්න පුළුවන්. මේක එහෙම පිටින්ම හදලා තියෙන්නේ ත්‍රස්තවාදී ආරක්ෂක. ඉතින් ලංකාවේ ත්‍රස්තවාදී පනත ප්‍රමාණවත් වෙනවා මේ තියෙන සියලු දේවල් වලට උත්තරවයන්. එම නැතුව මේ ක්‍රියාත්මක කෙරුවොත් මේ රටේ ත්‍රස්තවාදයේ ක්‍රියා නැවැත්වීම වෙනුවට පැතිරවීම වැඩි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිරභාරයට ගන්නකොට සිරභාරයට ගන්නා නිලධාරියාගේ අනන්‍යතාවය සැකකරු විසින් කරන ලදයි කියන වරද ලිඛිත නීතියේ සඳහන් විධිවිධාන පරිදි නීතිඥවරයෙකු මුණ ගැසීම සඳහා ඇති අයිතිවාසිකම සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙයි. මම අහනවා සාමාන්‍ය අත්අඩංගුවට ගත්තාම මේක තියෙනවද? අපි යම් වරදකට සංඥේ වරදකට අත්අඩංගුවට ගත්තොත් යම් පුද්ගලෙ ඒ පුද්ගලයාට මේ අයිතිවාසිකම් තියෙනවද? ලංකාවේ නීති එහෙම නැහැ. මේ සැකකරුවෙක් රඳවා තබා ගන්නවා නම් සිරභාරයට ගැනීමෙන් පැය 24කට වඩා කාලයක් ගත නොවි කී සිරභාරයේ රඳවා ගැනීම සම්බන්ධයෙන් මේ උපලේඛනයේ ආකෘතියට සාරානුකූලව මානව හිමිකම් කොමිෂන් සභාවේ දැනුම් දිය යුතු අතර පනතේ 3 වන උපලේඛනයේ දක්වා ඇති ආකෘතියට අනුව පොලිස්පතිවරයා වෙත ඔහුගේ බලයලත් නියෝජිතයාවෙත් දැනුම් දිය යුතුයි. ඒකත් පුනා දැනුම් දෙන්න ඕනේ. සැකකරු සිරභාරයට ගැනීම සිදු කළ දින වේලාව සහ ස්ථානය. සිරභාරයට ගැනීම හේතු. සැකකරු රඳවා ගන්න තමන ස්ථානය. මේ සියල්ලම කියනවා. ඊට පස්සේ පොලිස්පතිවරයා විසින් මධ්‍යම දත්ත කබඩාවක් පවත්වන්න ඕනේ. ඒ අනුව දත්ත කබඩාවේ සහ රෙජිස්ට්‍රේ තියෙන්න ඕන සිරභාරයට ගැනීමේ අත්අඩංගුවට ගැනීමේ සහ රඳවා තබා ගැනීමේ නීත්‍යානුකූල බව. සැකකරුගේ නිදහස අහිමි කිරීමේ නීත්‍යානුකූල බව. ත්‍රස්තවාදියෙක් එක මේක කරන්න පුළුවන්. අඛණ්ඩව රඳවා තබා ගැනීමේ සහ රිමාන්ඩ් භාරය තැබීමේ අවශ්‍යතාවය. අවශ්‍ය අවස්ථාවක සෑම අවස්ථාවක මානව හිමිකම් කොමිෂන් සභාවට මේක ලබා දෙන්න කියලා තියෙනවා. ඊළඟට යම් සැකකරුවෙක් යම් මහේස්ත්‍රාත්වරයෙක් වෙත ඉදිරිපත් කරනවා නම් මේ මහේස්ත්‍රාත්වරයා සැකකරු පෞද්ගලික හමු වෙලා ඔහුගේ අමුග පුද්ගලික සාකච්ඡාවක් කළා. ඔහුගේ යහපැවැත්ම සහ සුභසිද්ධිය පිළිබඳ සොයා බලන්න ඕනේ. සහ සැකකරු විසින් කරනු ලබන යම් අදහස් දැන්වීමක් වාර්තා කරන්න ඕනේ. මේ පුද්ගලික සාකච්ඡාව යන්නෙන් විවෘත අධිකරණයේදී හෝ මහේස්ත්‍රාත්වරයාගේ නිලමැදිරියේදී පවත්වනු ලබන්නා වූ සිරභාරයට සහභාගී වූ හෝ සැකකරු විසින් සිදු කර ඇතැයි වරද සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද යම් පොලිස් නිලධාරියෙකු නොමැතිව සිදු කරන නඩු කටයුතු හැටියට තමයි කියන්නේ. යම් කෙනෙක් මේ රඳවා තබා ගැනීමක් කළොත් ඒ රඳවා තබා ගැනීමේ නියමයන් එරෙහිව අභියාචනය සඳහා පරිපාලනමය සහන ප්‍රදානය කිරීමට සමාලෝචන මණ්ඩලයක් පිහිටුවන. ඒ අනුව මණ්ඩලයේ සභාපතිවරයා විය යුත්තේ අමාත්‍යවරයාගේ අමාත්‍යංශ ලේකම්වරයා අපරාධ විමර්ශන හා අපරාධ යුක්තිය පිළිබඳ විශිෂ්ට තත්ත්වයේ පළපුරුද්දක් ඇති අයෙක් සහ මානව හිමිකම් යන අංශ තුනෙන් පිහිටවන්න. මේ අනුව අභියාචනයක් ඉදිරිපත් කෙරුවට පස්සේ අභියාචනයේ තීන්දුවක් කරගත්තට පස්සේ ඒ අනුව මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉදදී යුතුයි කියලා මේක කියනවා. අපරාධ නඩු කටයුතු සම්බන්ධයෙන් වසර 5කට සහ වසර 10කට නොඅඩු කාලයකට අත්විතු වීම සහ කල් තැබීම නීතිපතිවරයාට බලතල තියෙනවා ඉටු කරන්න. ඊළඟට ලංකාවේ සාමාන්‍ය නීති යටතේ මේ පසුතැවිල්ල ප්‍රකාශ කළ සමාවිල්ලන්න පුළුවන්. මේ පනත යටතේ කරන සීමා කිරීමේ නියම මේ සීමා කිරීම ගොඩක් තියෙනවා නිලධාරීන්ට. සීමා කිරීමේ වරද ඕනෑකමින් උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක කරන යම් තැනැත්තෙකු වරදක් සිදු කරන අතර මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු විසින් වරද කරු කරනු ලැබීමේදී වසර 3ක් දක්වා දීර්ඝ බන්ධනාගාරගත කිරීමට සහ රුපියල් ලක්ෂ 3ක දඩයකට යටත් විය යුතුයි. මේ සීමාවන් ඉක්මවන ඕනම රජයේ නිලධාරියෙකුට මේ විදිහට දඬන නියමයක් ක්‍රියා කරන්න ඕනේ. මෙන්න මේ වාගේ විශාල ප්‍රශ්න සහිතව තමයි මේ පනත හදලා තියෙන්නේ. මේක නම් මමගේ අදහස. මේක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් නෙමෙයි, ත්‍රස්තවාදය ඉදිරියට ගෙන යාමේ පනතක් හැටියට තමයි මේ කෙටුම්පත ගේන්න හදන්නේ.